අපි අද කතා කරන්න යන්නේ කලාවය ගැන. ඉනමලුව, ගල්පොත් කන්ද, සීගිරි, අරන්ගල ආදී දඹුල්ලට ආසන්න කඳු වැටි වලින් ගලන දිය තීරාවලින් කලාව තම ගමන ආරම්භ කරනවා. දඹුල්ලේ සිට කිලෝමීටර් 145ක් නැත්නම් සැතපුම් 90ක් දුර ගෙවා ගලන මේ ඔයේ ලුවන් කොළම ආසන්නයේදී මුහුදට එකතු වෙනවා. කලාව ඔයේ ප්‍රධාන තුඟාවක් තමයි දඹුලු ඔය. මේ දඹුලු ඔය හරස් කරලා තමයි බංගඩුව වැව හදලා තියෙන්නේ. ඉදිරියටම ගලාගෙන යන දඹුලු ඔය දඹුල්ලට ටිකක් දුරින් කලාවයට එකතු වෙනවා. කලාව ඔය තවත් අතුඟාවක් හරස් කරමින් කණ්ඩලෙන් වැව ඉදිකරලා තියෙනවා. දඹුල්ලේ හිට ඉදිරියට ගලාගෙන යන කලාව ඔය අවකනට මඳක් ඉදිරින් වේල්ලක් බැඳ හරස් කරලා තියෙනවා. ඒ ධාතුසේන රජතුමා විසින් ඉදිකරවන ලද කලාවැවයි. කලාවය පසු කර ගන්න කලාවය රාජාංගනයේදී රාජාංගනයේ වේල්ල මගින් හරස් වෙනවා. එහිදී හැදෙන රාජාංගනයේ ජලාශය තමයි මේ තියෙන්නේ. ලංකාවේ හත්වැනි විශාලතම ජලාශයත් මේ ජලාශයම තමයි. කලාවේ රාජාංගනයෙන් ජලාශය පව කරන විට අනුරාධපුර දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මායිම වෙනවා. කලාවේ තමන්ගේ වෘද්ධ අවධියේදී විල්පත්තු ජාතික උද්‍යානයට ඇතුළු වෙනවා. සැතපුම් 90ක් පමණ දුර ගෙවා පැමිණෙන කලාවේ එළුවන් කොළම ආසන්නයේදී මුහුදට එක් වෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.